ඔයාලත් පිටරටක ඉගෙන ගන්න ගිහින් ඉන්න කෙනෙක් හරි බෝඩිමක ඉන්න කෙනෙක් හරි නම් තනියම ඉන්න කෙනෙක්ට මේ සෑන්ඩ්විච් එක ගොඩක් වැදගත් වෙයි. මොකද මේක ගොඩක් රස ඉක්මනට හදා ගන්න පුළුවන් වගේම ගොඩක් බඩ පිරෙන සෑන්ඩ්විච් එකක්. ඉතින් ඒ අයිට විතරක් නෙමෙයි අපි හැමෝටමත් හවසට ඒකක් බොන්න හරි උදේ කෑමට හරි මේ සෑන්ඩ්විච් එක ගොඩක් වැදගත් වෙයි. මම ඉතින් එයාලා ගැන විශේෂයෙන් කිව්වේ මොකද මේක ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා. එහෙනම් අපි බලමු කොහොමද මේ සෑන්ඩ්විච් එක රසට හදාගන්නේ කියලා. ඉතින් මම මේ සෑන්ඩ්විච් එක පාන් පැති දෙකකින් තමයි හදාගන්නේ. ඉතින් දෙකකට අවශ්‍ය කරන දේවල් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මුලින්ම පාන් පැති දෙක අරගෙන පාන් පැති දෙකේම හොඳට මේ විදිහට බටර් ගා ගන්න ඕන හැම තැනකම ගෑවෙන විදිහට. ඊළඟට මේ සෑන්ඩ්විච් එක රසවත් කරගන්න මම ප්ලේන් ටර්කි බ්‍රෙඩ් ස්ලයිස් එකක් මේකට දානවා. ඉතින් ඔයාලට ඒ වෙනුවට ලංකාවේ ඉන්න කෙනෙක් නම් සොසේජස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් සුපර් මාකට් වල නම් ලංකාවේ තියෙනවා මේක. පිටරටක ඉන්න කෙනෙක්ට නම් පහසුවෙන් හොයාගන්න පුළුවන්නේ. ඉතින් මේක දාලා හදපුවම ගොඩක් රසයි. දැන් pan එකට බටර් ටිකක් දාලා දැන් අපි මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න හදන්නේ. මේකේ තියෙන අමු ගතිය යනකම්. ඉතින් වැඩි වෙලාවක් තියාගන්න ඕනේ නැහැ. ලයිට් බ්‍රවුන් කලර් එකක් වගේ වෙද්දී අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙපැත්ත හරව හරව අවශ්‍ය පාට වෙනකල් මේක බැද ගන්න. ඒක බැදෙන අතරතුර අපිට පුළුවන් මේ පාන් වල ගන්න සෝස් එක හදාගන්න. ඉතින් ඒකට මම අද පාවිච්චි කරනවා තක්කාලි සෝස් සහ මයොනීස්. ඉතින් තක්කාලි සෝස් මේස හැන්දක් නම් ඒහා සමානවම මයොනීසුත් මේකට දාගන්න. දාලා මේ දෙක හොඳින් කලවම් කරලා තමයි අපි මේ පාන් පෙත්ත ගාගන්නේ. දැන් අපි අර කලින් බටර් ගාගත්ත එක පාන් පෙත්තක් අරගෙන මේ විදිහට තක්කාලි මයොනීස් සෝස් එක ගාගන්නවා. ඊළඟට අපි අර බැදගත්ත ටර්කි බ්‍රෙඩ් ස්ලයිස් එක ඒක උඩින් තියාගන්නවා. ඊළඟට මම මේක උඩින් චීස් ස්ලයිස් එකක් තියලා අර බටර් ගාගත්ත පාන් පෙත්ත බටර් ටික උඩ පැත්තට හිටින විදිහට තියලා අපි මේක දෙපැත්ත ටෝස්ට් කරගන්න හදන්නේ pan එකේ. ඊළඟට මේ බටර් ගාගත්ත පාන් පෙත්ත යට පැත්තට හිටින pan එක උඩින් තියලා ඊළඟට මේ උඩ පැත්තෙත් අපි බටර් ගා ගන්නවා. මේ විදිහට බටර් ගාලා ටෝස්ට් කරාම හොඳ ලස්සන ලයිට් බ්‍රවුන් කලර් එකක් එක්ක අපිට මේ සෑන්ඩ්විච් එක ටෝස්ට් කරගන්න පුළුවන්. ඉතින් අඩු ගින්දරේ ටෝස්ට් කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මේක ටක් ගාලා පිච්චෙන්න බලනවා. විනාඩියක් විතර තියලා ටක් ගාලා අනිත් පැත්ත හරව ගන්න. එතකොට මෙන්න මේ වගේ ලස්සන පාටට අපිට මේක හදා ගන්න පුළුවන්. දැන් මට තක්කාලිත් ඕන කරන මේ සෑන්ඩ්විච් එකට. ඉතින් ඔයාලා තක්කාලි කන්න අකමැති කෙනෙක් නම් එකතු කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි තක්කාලි කියන්නේ අපේ හැමට ගොඩක් හොඳ එළවලුවක්. ඉතින් ඒ හින්දා පුළුවන් හැම වෙලාවකම මේක අමුයෙන් කන තරමටම අපේ හැමට ගොඩක් හොඳයි. ඉතින් ඒ හින්දා මම මේ වගේ සෑන්ඩ්විච් වලදී අනිවාර්යෙන් තක්කාලි පාවිච්චි කරනවා. ඔන්න දැන් හරිගාන්ට පාම් පෙත්තේ දෙපැත්තම ටෝස්ට් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක ප්ලේට් එකකින් තියලා මේකේ උඩ පාම් පෙත්ත අයින් කරනවා. මොකද මට මේකට සලාදු කොළ සහ තක්කාලි තියාගන්න ඕනේ. ඉතින් ටෝස්ට් කරන්න කලින් මම මේ දෙක එකතු කරේ නැහැ. නැත්තම් මේවා මැල වෙනවා වගේ වෙනවා. එතකොට අර ෆ්‍රෙෂ් ගතියට අපිට මේ සෑන්ඩ්විච් එක කන්න බැරි නිසා. සලාදු කොළ තක්කාලි දාගත්තට පස්සේ ඒක උඩින් මම රසානු ලුණු ගම්මිරිස් එකතු කරගන්නවා. එකතු කරලා ඊට පස්සේ අපිට අර පාන් පෙත්තෙන් ආපහු මේක වහලා ඔයාලට පුළුවන් මේක කැමති හැඩයකට කපා ගන්න. ඉතින් කපාගෙන රස බලන්න තමා දැන් තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ පේන විදිහ වගේම තමයි ඇත්තටම මේක ගොඩාක් රස. ඉතින් මේ විදිහටම තවත් රසවත් සෑන්ඩ්විච් රෙසිපිස් කිහිපයක්ම මගේ channel එකේ තියෙනවා. ඔයාලා ඒවා බලලා නැත්නම් ගිහින් බලන්න පුළුවන්. channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් රස රෙසිපි අරගෙන මම තවත් දවසක එන්නම්. ඔයාලට සුබ දවසක්.